විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ජාතික ජනබල වේගය රැලිය අද කොළඹ ගාලුමෝදුර පිටියේදී ආරම්භ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන සහ සිවිල් සංවිධාන 28ක් ජනබල වේගය රැලියට සහය පළ කරමින් එක්ව සිටියා. ඉන් අනතුරුව රැලිය පස්වරු 3:30ට පමණ ආරම්භ වුණා. ඉන් අනතුරුව පස්වරු 6ට පමණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කරනු ලැබුවා. අනුර දිසානායක නාමය උන්නුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි. ජාතික ජනබල වේගයේ නියෝජනය ජය වේවා. එළබෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය විසින් මාව යෝජනා කොට තිබෙනවා. ඒ පිළිබඳව ජාතික ජනබලවේගයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අදින් මේ ආරම්භන සටන සාහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙළවර කරන බව සපත කර සිටිනවා. අපේ රටේ මේ දේශපාලනයේ ඉතාමත් කැත පිළිනුණු ගඳකසන පොරපිටියක් බවට පත් වී තිබෙනවා. අල්ලස දූෂණය වංචාව අරගත් දූෂිත වලල්ලක් අතට අපේ රටේ දේශපාලන බලය අත්පත් වී තිබෙනවා. මේ කැත පිළිනු දූෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපත කර ප්‍රකාශ කර සිටිනවා. අද විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා මහජන ආරක්ෂාව පිළිබඳව. මුස්ලිම් ගම්මානක් වෙන් කරන බොහෝ තැන්වල පොලිස් මුරකපුරු තිබෙනවා. එක් ජන කොට්ටාසයක් කරේ තව ජන කොට්ටාසයක් සැකයෙන් බලන කිසිදු ජාතිවාදියෙකුට මහජනගේ ආරක්ෂාව සහතික කරන්න බෑ. කිසිදු අන්තවාදියෙකුට මහජනගේ ආරක්ෂාව සහතික කරන්න බෑ. ස්ථීරසාර මහජන ආරක්ෂාව සහතිකයක් ලබා දිය හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි. ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි සහතික කරන ඔබ ඉදිරිපිට මේ සිහිනය සහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු සිහිනයක් බව අප විශ්වාස කරනවා. ලංකාවේ නන් දෙසින් පැමිණි ජනතාව එක්රැස් වී කියාපානයන් කවරක්වත් නොවේ. ඒ සටනට අපි සූදානම් බව අද ඔබ අපට කියාපානවා. සටන අපි සූදානම්. අප වෙනුවෙන් පෙනී හිටියා, අප වෙනුවෙන් ලිව්වා, අපි වෙනුවෙන් ගායනා කරා, අප වෙනුවෙන් මැදිහත් වුණා කියලා කවදාවත් ඔබට කම්පාවට පත් නොවෙන්න ඉඩ නොදෙන බව නම් අප ඔබ ඉදිරිපිට සාතික කරනවා. සියලු ජන කොටස් වලට ආරාධනා කරනවා මේ ව්‍යසනය රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. අපේ රටේ වසර 71ක් තිස්සේ ආපු තට්ටු මාරු දේශපාලනයට, දුෂ්ටත්වයේ දේශපාලනයට, මංකොල්ලකාරින්ගේ දේශපාලනයට, හොරුන්ගේ තක්කණින්ගේ දේශපාලනයට, රැවටිීමේ දේශපාලනයට තිත තියලා සමාජයේ අලුත් ගමනක යන්න ජනතාව සූදානම් කියන පණිවිඩය අද ගහළු මුදල් පිට රැස්වෙච්ච මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපේ රට ජනතාවට ලබා දීලා තියෙනවා. දැන් මේ ඡන්දෙ කිට්ටු කරලා අපි දන්න එක එක වේදිකා හැදෙන එක එක පෙරමුණු වැට වෙනවා, අලුත් පෙරමුණු වැට වෙනවා, පපඩම් පෙරමුණු වැට වෙනවා. කවුද මේ පෙරමුණුල ඉන්නේ? ඡන්දෙ කිට්ටු කරලා කාවාරේ දිනවල ඒකෙන් තමයි යමක් ගන්න බලාගෙන ඉන්න බංකොලොත් වෙච්ච කණ්ඩායම් විවිධ සංවිධාන නම් දාගෙන පෙරමුණු වටවන. ඒව හැමදාම දේශපාලන ක්‍රියාත්මක කරන කට්ටිය නෙමෙයි. වැස්සට ඩෙංගු මතු වෙනවා වගේ බුදියගෙන ඉඳලා ඡන්දයක් කිටුනට පස්සේ ඒකෙන් මොකක් හරි වාසියක් ගන්න ඇවිල්ලා පෙරමුණු වටව ගන්න. ওই තනි පුද්ගල කවුරක්වත් නිර්භීත මිනිස්සුත් නෙවෙයි, ඡන්දිත් නෙවෙයි. අපි දන්නවා ඒගොල්ලෝ අමාරු කාලවල
යුද හමුදාදාල පැනලගේ උදවිය. රාජ්‍ය බලය මෙහෙමලා රාජ්‍ය බල ඇන්සල පවිච්චි කල්ලා හමුදා අනවශලස පවිච්චි කල්ලා මැරකං ජඩකං හොරකං සහ මිනිමැරුම් කරාට ඒගොල් නිර්භීත මිනිස්සු නෙවෙයි. දිනපතා